අද සුබරුදු පරිදි අපේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ආදරණීය තරුව. අද පායන තරුව ගැන මේ පුංචි හැඳින්වීමක් කරනවා නම් මේ නම ඇහෙද්දි සහ මේ රුව දකිද්දි ඔබ ඉතාමත්ම ආදරය කරන තරුවක් තමයි අද මැදිරියට පායලා ඉන්නේ. ශේෂ්ත්‍රයේ දැවැන්තම චරිතයක්. සාමාන්‍යයෙන් අපේ කලාකරුවන්ට බොහෝ වෙලාවට ආදරය කරනවා, ගරු කරනවා. මේ අද පායපු තරුවට අපි සියලුම දෙනා ඉතාමත්ම ගරු කරනවා, ආදරය කරනවා, සහ ශ්‍රී ලංකාවේ කලා ශේෂ්ත්‍රයේ පිනට පහළ වූ සම්පතක් තමයි අද මැදිරියට පායලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කල් වේලා නොගෙන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ආදරණීය තරුව. අපි කතාබහ ආරම්භ කරේ මේ කලා ශේෂ්ත්‍රයේ දැවැන්ත චරිතයක් අද මැදිරියට පායලා තියෙනවා කියන ඉඟිය ඔබට ලබා දෙමින් දෙන ගමන්නේ. මේ මම මෙහෙම ඔබෙන් අහන්නද, සාමාන්‍යයෙන් වර්තමානයේ නම් මේ රංගනය කියන කාර්ය මේ ඕනම කෙනෙක්ට බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්නට හැකි දෙයක් බවට පත් වෙලා තියෙනවා. වර්තමාන පරපුරත් එක්ක සහ මේ තාක්ෂණයත් එක්ක, තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ හරි සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් සැබෑ කලාකරුවෙක් වෙන්න නම්, චරිතාංග කලාකරුවෙක් වෙන්න නම්, දක්ෂ කලාකරුවෙක් වෙන්න නම්, ඒත් එක්කම ජනතාවගේ ආදරය ගෞරවය දිනා ගන්නටම් කලාකරුවෙක්ට එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. එහෙම කලාකරුවන් අපේ රටේ ඉන්නේ හරිම අතලොස්සයි. අනේ අතලොස්ස අපිට හරියට වටිනවනේ. ඒ අපි බොහොම ගරු කරන ඒ අතලොස්ස අපිට හැමදාමත් මතකයේ රැඳෙන බොහොම ගෞරවාන්විත චරිත විදියට තමයි අපි අපේ ජීවිත වලට වැළඳගෙන තියෙන්නේ. බලන්නකෝ අද පායපු ආදරණීය තරුව කවුද කියලා. ඉන්නේ ඔහු. ශ්‍රී ලාංකේය කලා කිතේ පවරාභිමානයට තවත් වෙසෙස් භාවිය නිමිත්තක් එක් වූ යුගයක්. අතිශයින්ම දුලබ රසාඛ්‍යාන වේදේකුගේ පහළ වීම සිදු වූ දිනයක්. ඒ ප්‍රතිභාවන්තයා හේමසිරි ලියනගේ නම් වන්නේය. එදා මිදාතුර වේදිකාව, පුංචිතිරය, සිනමාව නම් වූ තුන් මංසලෙහිම සක්මන් කරමින් රංගන භාවයන් අවදි කළ පුළුලැස් අදද පබස්සරව යොමා කෙරෙන වෛශ්‍යක සංකතනයයි මේ. හේමසිරි ලියනගේ කලාශිල්පියා තමයි අද ආදරණීය තරුවට ගොඩවදින්නේ. ආයුබෝවන් ඔබතුමාට. අපිට ඉන්න වටිනාම සම්පතක්. මම ඒකයි මුලින්ම කිව්වේ, ජනතාවගේ ආදරය මේ ගෞරවය දිනා ගන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි දකිනවා වර්තමානයේ කලා ශාස්ත්‍රයේට නවක ශිල්පීන් ශිල්පිනියන් බිහි වෙනවා. නමුත් එනවා යනවා කියන සංකල්පේනේ මොවුන් ඉන්නේ. රඳා පැවැත්ම කියන්නේ ඊට වඩා ආත්මසින්ම වෙනස් දෙයක්. මිනිස්සුගේ ආදරයත් එක්ක කලා ශාස්ත්‍රය තුළ රැඳෙන්න පුළුවන් නම් සැබෑම තරුවක් විදිහට තමයි ඒ ශිල්පියා හෝ ශිල්පිනිය අපි සලකන්නේ. ඔබතුමන් ඒ ගණයට වැටෙනවා. මොකද 1960 දශකයේ ඉඳලා අද වෙනකන් ඉතාමත් කාර්යශූරව මේ කටයුතු කරනවා. මේ වසර ගණනාවක් මේ විදියට මේ ශේෂ්ත්‍රයේ රැඳෙන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මං හිතන්නේ හීන හොයන සමනල්ලුත් එක්ක මේ දවස්වලත් රංගනයේ යෙදෙනවා. අපි ඒ ගැන මුලින්ම සඳහන් කරමු. ඔව්, මම මේ දවස්වල තිරගතෙන හීන සොයන සමනල්ලු කියන චිත්‍රපටියේ මම රඟපානවා. මගේ ලොකු උතත් රඟපානවා සෞම්‍යලියනගේ. ඒක තමයි මේ දවස්වල මගේ නිර්මාණ අතුරින් ප්‍රදර්ශනය වෙන්නේ. දැන් අපි ආරම්භ කරන්නේ මේ අපි ඕන කෙනෙකුට රඟපාන්න පුළුවන්. එහෙම තාක්ෂණයේ තියෙනවා, එහෙම ඉඩකඩ තියෙනවා, ඉඩ ප්‍රස්ථාය තියෙනවා. ඇත්තටම එක විදිහක ගත්තාම රඟපෑම කියන එක මා ලොකු ආශ්චර්යමත් දෙයකුත් නෙමෙයි. එහෙත් රඟපෑම ආශ්චර්යමත් දෙයක්. දැන් මම ඇත්තටම මේ ක්ෂේත්‍රයට ආවේ අපිට මෙහෙම චිත්‍රපටි නැත්නම් වීඩියෝ එහෙම පහසුකම් නොතිබිච්ච කාලේ අපි කරේ වේදිකා නාට්‍ය. මම මගේ මුල් අවධියේ වේදිකා නාට්‍ය 3-4ක් කරලා තියෙනවා. ඒ තුලින් තමයි මා හිතන වේදිකා නාට්‍ය තුලින් මා හඳුනාගත් නිසා තමයි පසුකාලීන අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු එහෙම මට ආරාධනා කරේ රංගපාන්න කියලා. මම ඇත්තටම මුලින් ක්ෂේත්‍රයට ආවේ නාට්‍ය රචකයෙක්,
නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට මට රඟපෑමේ ඕනාව තියෙන්න ඇති හිතයට හෙත් මං ක්ෂේත්‍රයට පිවිසුනේ එහෙම නාට්‍ය රාජකීයක් මං මේ රාජ්‍ය නාට්‍ය උල්ලේ සම්මාන දිනාගත්ත මගේ නාට්‍ය වලින් වර්තමානයේ ඉන්න හුඟාඩ් නළුනිලි යන් විශාල පිරිසක් මා එක්ක වේදිකා වැඩ කරපු අය මං ආඩම්බරෙන් නිසා මං ගෞරවපූර්වකවත් කියන්න ඕනේ ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ මගේ ශිෂ්‍යයෙක් මං පාසලේ මේ ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් එකේ මං ආර්ථික විද්‍යාව ඉගැන්වුවා ඒක මගේ නාට්‍යකෙන් තමයි මුලින්ම ප්‍රේක්ෂකව අඳුනාගත්තේ තවත් ක්ෂේත්‍රයේ ඉන්න දැනට පවතින ඒම නළුනිලි ගොඩක් ඉතින් එතනින් තමයි මම මගේ රංගනේ මගේ කලාව ආරම්භ කරේ නාට්‍ය ඊට පස්සේ යම් යම් හේතු නිසා අවසාන වශයෙන් මම නළුවෙක් බවට තමයි පරිවර්තනය වුනේ මම ඒ කාලේ නළුවන් පුහුණු කරා ඊට පස්සේ ධර්මසිරියට තේපුවා මම එයාගේ අධ්‍යක්ෂණයට මම රාගපාලා තියෙනවා තමන්ගේ ගෝලයාගේ ඔව් ඒක මම බොහොම මට ගෞරවයක් විදියට මම ඒක කතා කරන්නේ ඉතින් එහෙම තමයි මම අවසාන වශයෙන් දැන් වර්තමාන පරිපූර්ණම් මාව හඳුනන්නේ නළුවෙක් විදියට පමණයි ඉතින් තව දෙයක් කියන්නුනේ දැන් තරුවක් කියලා කියවනේ මට මං ඔබහා එහෙම කිලින් මේ අදහස එක ගැටෙන්න යනවා නෙමෙයි හැබැයි වෙන විදියක් කිව්වොත් මම තරුවක් නෙමෙයි ඒකට හේතු තියෙන දැන් ලෝකයේ නළු කොට්ටාස දෙකක් බෙදෙනවා එකක් තමයි ස්ටාර් ආට් ඇක්ටර් ඇක්ටර් ස්ටාර් තරුවක් තරු තමයි ලෝකයේ හුඟක් ඉන්නේ තරුවක් වෙන්න සුදුසුකම් ගොඩක් තියෙනවා මේ ළඟම සුදුසුකම තමයි නළු තරුවක් වෙන්න එයා හොඳ ජැන්ඩිකාරයෙක් වෙන්න ඕනේ හොඳ පෙනුවක් තියෙන හොඳ පෞරුෂයක් තියෙන ප්‍රීපොසිසිව් එකක් තියෙන වගේ කෙනෙක් තමයි දැන් විජය මේ විජය කුමාරතුංග ගානි ෆෝන්ස් එක ගත්තම තරු හැබැයි තරුවක් කියලා හඳුන්නේ තව ගැඹුරු කාරණයක් තියෙනවා ඒක අපිට කියාදී මේ මට මතක් වෙන ජෝයිත් කියලා මේ එදා සටසිය ගණන්වල හිටපු ප්‍රංශ නාට්‍යකරුවෙක් නළුවෙක් සහ නළුකම ගැන ලොකුවට හිතාපු කෙනෙක් ඔහු හඳුන්නනේ ඇක්ට ස්ටාර් ඇක්ට කොමඩියන් ඇක්ට කොමඩියන් කියලා හඳුන්නන්නේ අද අපි කොමඩියන් කියන අදහසට නෙමෙයි අපි දැන් වචනයක් භාවිතා කරනවා චරිතාංග නළුවෝ කියලා ඒ චරිතාංග නළුව තමයි ඇක්ට කොමඩියන් කියලා එයා හැදින්නේ. ඒගොල්ල රඟපාන විධික්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඇක්ට ස්ටාර් මේ තරුව චරිතයක් තමන්ගේ චරිත ජීවිතයට ආදේශ කරගන්නවා. ඕනෙම චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක හෝ චරිතයක් තමන්ට ආදේශ කරගන්නවා. එතකොට තමන් තමයි මේ හේමසිරි තමයි මේ චරිතය රඟපාන. එතකොට ඇක්ට කොමඩියන් කරන්නේ චරිතයට නළුව ආදේශ වෙනවා. ඒ වෙනස් දෙක තමයි තියෙන්නේ. දැන් අපි ගත්තෝ ශාහරුක් ඛාන් අශෝක අධිරාජයා විදිහට රඟපෑව ශාහරුක් ඛාන්. මම නළුව විවේචනය කරනවා නෙමෙයි මේ අදහස තහවුරු කරන්නේ. දැන් විජය කුමාරතුංග රඟපාපු හැම චිත්‍රපටයකම විජය තමයි හිටි. ඒ කියන්නේ චරිතය තමාට ආදේශ කරගන්නවා. He takes the character. අනිත් එක තමයි චරිතයට ආදේශ වෙන මේ නළුවා. He is taken by the character. ඒ චරිතය විසින් එයාව ලබා ගන්නවා. ඒ වෙනස්කම නිසා දැන් මම චරිතාංග නළුව කියලා තමයි එහෙම ආය හඳුන්වන්නේ. ඉතින් මම එහෙම ස්ථා කෙනෙක් නෙවෙයි. මම වෙන නළුවෙක්.
අනිවාර්යෙන්ම ඔබේ මේ අදහස් වලට අපි ඉතාමත් ගරු කරනවා. සහ ඔබතුමන් ඔය සඳහන් කරපු මේ කරුණු කාරණාත් එක්ක මට මෙහෙම අහන්න ඉතුණා. දැන් වර්තමානයේ අපි දකිනවා තරුණ පරම්පරාව ශේෂ්ත්‍රයෙන් එනවා. නමුත් රඳාපවැත්ම කියන කාරණාව වෙනම කතා බහ කළ යුතු මාතෘකාවක්. රංගන ශිල්පියෙක්ට රංගන ශිල්පිනියක්ට මේ රංගනය පිළිබඳ අවබෝධය කොතරම් වැදගත්ද රංගන ශේෂ්ත්‍රයේ ඉදිරියට යන්න? ඇත්තට අධ්‍යයනය කරන්න ඕනේ. දැන් තියෙන කනස්සල්ලක් රටේ එහෙම කතා කරනවනේ, මේ රඟපෑම ඉගෙන ගන්න තැනන්නේ ස්කූල් එකක් නෑ මේ. හැබැයි රඟපෑම් පෑම උගන්නන්න බෑ. හැබැයි රඟපෑමට අදාළ යම් යම් දේ උගන්නන්න පුළුවන් ආයතනික. ස්ටැනිස්ලාවස්කිත් ඒක කරා. එහෙම යම් යම් දේවල් ශරීරය හැඩගස්සන්න පුළුවන්, වයිස් එක හදන්න පුළුවන්, ස්ටේජ් එක හැසිරෙන හැටි මොනවහරි කියා දෙන්න පුළුවන්. හැබැයි රඟපෑම වෙන අධ්‍යයනකින් ගන්න ඕනේ. රඟපෑම කියන්නේ අර ඇක්ට ස්ටාර් කෙනෙකුට ඒ ටික ඇති. යාගේ සිරුර පාවිච්චි කරලා එක එක සෙල්ලම් දානවා අර චරිතය වෙන්නේ. හැබැයි අපි රඟපානුවයි කියන්නේ ස්ටැනිස්ලාවස්කි රඟපානුවයි කියන එක හැඳින්නේ වෙන වචනකින් එක්ස්පීරියන්සින් කිය. දැන් ඇත්තටම මට ප්‍රශ්නයක් තිබුණේ රඟපානුවයි කියන එකට සිංහල වචනයක් හොයාගන්න බැරුව. රඟපෑම ඇක් කරනවායි කියන්නේ ඇක් කරන මොකක් හරි කරනවා, ඇක්ට් කියන්නේ. ඉතින් දැන් හුඟක් අය මොනවා හරි වචන දුන්නා මොකක් හරි කරන. ඉතින් රඟපානුවයි කියන්නේ ඊට වඩා එක්ස්පීරියන්සින්. ස්ටැනිස්ලාවස් කියන්නේ මේ අත්විඳිනවා මේ චරිතයක්. අර අර චරිතය දිහාවට ගිහින් අත්විඳිනවා. දැන් මට වචනයක් හම්බෙලා තියෙන්නේ අපිට වචනවලට හොයාගන්න භාෂා විසාර දෙන නෙමෙයි, මේ ඉන්සිවේෂන් කියන එක. ඒක ඒක ක්‍රියාවක් පදයක් නෙමෙයි. ඒකෙන් කියන්නේ දැන් චරිතයකට මේ චරිතයකට හිමීන් කලාත්මකව මාරු වෙනු. චරිතයකට මේ මාරු වෙනවා නැත්තම් උරා ගන්නවා චරිතයකට. ඉතින් ඒකට කියන නමක් වචනයක් හොයාගන්න බැරුව තමයි ඉන්නේ. අපි හැම එකටම කියන්නේ ඇක් කරනවා කියලා. ඉතින් ඇක් කරන එකට වඩා මේ යම්කිසි චරිතයක් ගොඩනගාගෙන චරිතයකට යම්කිසි අරුතක් දීලා චරිතයකට මොකක් හරි තේරුමක් දීලා රඟපාන්න නම් පෞද්ගලිකව අධ්‍යයනයක ඉන්න ඕනේ. මේ ලෝකේ මොක ගැන හොයා බලමු විශේෂඥයෝ ඉන්නවා. ඒගොල්ලන් කියපු දේවලු තමන් අභ්‍යාසයෙන් ගෙදර හිතලා ගෙදර. දැන් ඇත්තටම මම මේ හොඳ නළුවෙක් කියලා කියන්නේ නේ, මට කොයි චරිතය ගමන මං ගෙදරදි කරන ටිකට වයිෆ් එහෙම නොපෙරෙන්නේ ඉන්න වෙලාව මං ටිකට කරලා නැත වයිෆ් ඉතයි. ඒ මට අදාළ චරිතයම මං හොයා බලනවා. මොකද ඒකට හේතුවක් තමයි නළුවෙක් විදියට ලොකු වගකීමක් තියෙන නළුවාට. මොකද මොන ශිල්පියා මොන දක්ෂතා ඇති කෙනා හිටියත් අවසාන ප්‍රතිඵලය විදිහට අපි තමයි තිරේ ඉස්සරහන්නේ. අපේ තමයි ප්‍රක්ෂේපණය, අපිව තමයි පේන්නේ. ඉතින් අපි දැන් නළුවෙක් විදිහට වගකීමක් තියෙන මම කැපිලා යන්න මම කැමතිද? මම ප්‍රදර්ශනය වෙන නම් මම හරියට පෙනී හිටින්නේ. ඒක මම අනිත් කණ්ඩායමට යුතුකමක් ඉටු කරන්න ඕනේ. ඒ නිසා හොයා බලන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම නැතුව දැන් රංගන පාසලකට ගිහින් මොනවා හරි වැඩ ටිකක් ජීබික්ස් ටිකක් කරාට දැන් අපේ හුඟක් නළුව ඉන්න තරුණ මං චෝදනා විදියට කියන්නේ ඉවරයක් නැතුව චිත්‍රපටි බලන්න. ඉංග්‍රීසි බලනවා, සිංහල බලනවා, දෙවන චිත්‍රපට බලනවා, මේ හොලිවුඩ් බලනවා, කොලිවුඩ් බොලිවුඩ් වෙන රටවල් නිකන් හිටියෝ චිත්‍රපටවල බලන්නේ කෑලි හොයන්න නළුවන්ගේ.
කෑලි හොයන ඇක්කරන්න බෑ. ඇක්කරනවා කියන්නේ මේ චරිතයක්නෙ. චරිත අධ්‍යයනය කරන්නනේ. චරිත අධ්‍යයනය පස්සේ මගේ අතපය හසුරුවන්න පුළුවන් වෙන්න ඕනේ චරිතයට අදාළව. ඒක කොහොමද කරන්න කියල තමන් හොයා බලන්න ඕනේ. ඒක තමයි අධ්‍යයනය කියන්නේ. අභ්‍යාසය කියන්නේ. ඉතින් අභ්‍යාසයකුණුයි අධ්‍යයනයකුණුයි මේක කරන්න ඕනේ. රඟපෑම කියන එක නිකම්ම රඟපාන්න පුළුවන් අපිට කළදිනේ. රඟපෑම දියුණුවකට තේරුමකට මේ තමන්ට සතුරුවිය හැකි තැනකට ගෙනාගන්න නම් පොඩි අධ්‍යයනය වෙන්න ඕනේ. ගුරුවරුන්ගෙන් පන්තිවල ඉන්න ගන්න බෑ. මූලික දේවල් ඉගෙන ගන්න පුළුවන්. අනිත් දේවල් සොයන්. දැන් මම නාට්‍ය කරන්නයි මම නළුවන් පුහුණු කරන්නයි මම රඟපාන්නයි මං පන්තියකට ගිහිල්ලා නැහෙනි. එහෙම නැතුව මම ශ්‍රේෂ්ඨම තැනකට ගියයි කියන නෙමෙයි. එහෙත් අපි මේ කාර්යය කරන්නේ තනි සොයන් අධ්‍යයනයකින්. තමන් ඉගෙන ගන්න ඉන්න ක්ෂේත්‍රයේ අලුත් කර කර යන්න ඕනේ. ඒකයි දැන් උනත් මම හොයා බලන චරිතයක්. ගෙදර එහෙම බාත්රූම් එකේදී පොඩි පොඩි දේවල් කර කර වයනවා. ඒ කියන්නේ හැමෝම කරන මේ කෑලි කරන්න බෑ නළුවෙකුට. ඒක කළ යුතු නෑ. ඒවා කියන්නේ ක්ලීෂේ ඇක්ටිං කියලා. මේ ඒක පරණ වෙච්චි හැමෝම කරන. දැන් අපිට හැමදාම කියනනේ සමාදා වෙලා ඩිරෙක්ටර් කියන මේ අයිය දැන් කේදීලින බලන්න පොඩුවකට දමලා ගන්න හැබ නළුවම එක ගන්නවනේ කේන්තියන්. ඉතින් අපි හොයා බලන්න ඕනේ මම කේන්ති ප්‍රකාශ කරන පුටුවකට පයින් ගැහුවාම හැමෝම කරන්න බැරි. ඔය චිත්‍රපටිල ඕන තරම් කාර් එකට තඩි බානවනේ. හිම නැතුව මං කොහොමද මගේ විරෝධය මගේ කේන්ති. ඉම අලුත් නොකරපු දෙයක් කවුරුවත් නොකරන විදිහ දෙයක් හොයා බලන්න වඩා හොඳයි නේද? ඒක රසවන්නේ. ඒ නිසා ඒකට අධ්‍යයනයක් ඕනේ. මිනිස් ඇසිරීම මිනිස් මගේ සිරුර ගැන මගේ අත්පය ගැන මගේ ඇතුළත ගැන ඊට පස්සේ මිනිස්සුගේ හැසිරීම ගැන අලුත් හැසිරීම් රටාවලුත් හදන්න පුළුවන් අලුත් දේවල්. දැන් ඇත්තටම සෝරි මම ඇත්ත අනවශ්‍ය දෙයට ඔබතුමාට සම්පූර්ණ නිදහස තියෙනවා කතා කරන්න. දැන් එහෙමයි මම මේ ළඟදි පොඩි ටික ආධුනිකයින්ගේ ඒකට මම උදව්වක් විදිහට ගිහින් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ විභාගෙට ඉතින් ඒවට මම ගිහිල්ලා යම් දේ කරන ඉතින් මම චරිතයක් කරා. මේ අන්තිමට තියෙන මම මේ උදාහරණය කියන්නේ අන්තිමට මම කරත්ත උකාරේ මේ මම රෑ මට යම් යම් අසනීප තියෙන වයස මනුස්සෙක් මේ රෑ කරත්ත නැගිලෙනවා. ඒ කරත්තෙම මැරිලා ගුණා පුරුද්දට මිදුලි නවත්තන වයිෆ ළමයි බානුවන මැරිලා. ඉතින් මං මේ මට පොඩි විරෝධයක් ආ මට පොඩි කේන්තිකුත් වෙන මම ඒගොල්ලන්ට කිව්වේ නැහැ. මං ඒ විදියට එජස් වුණා. මොකද මග මං මැරිලා එනවා රෑ මේ ඒකට සම්බන්ධ එක ළමය කරත්තේ මැරිලා එනවා මගදි ෂූට් කරා. ඊට පස්සේ අග ටිකට එනකොට තමයි මොකද මටත් ලේසියක් කරන්න එක ඒගොල්ලෝ කරේ. අර ඇත ඉඳලා මම මැරිලා එනවා ඒගොල්ලෝ වෙන විදිහ ෂූට් කරලා මට ඉතිරි ටිකගේ ළඟට එනකන් මාව දාලා ෂූට් කරා. ඉතින් මගේ විරෝධය තිබුණේ මම චරිතයක් කරන මං මැරිලා ඉන්න හැටිත් මම කරන්නේ. හැමෝ මැරෙන විදිය නෙමෙයි මං හිතාන හිටිය කරත්තේ මං මැරෙන හැටි. ඉතින් වෙන මේ ආධුනිකයෙක් කවුරු නැතුව නිකන් මැරිලා ආවම ඒ ටිකනේ මම කරන්නේ. තමන්ගේ දක්ෂතාවය සහ දක්ෂතාව නෙමෙයි මං චරිතය ගැන අපි හැටි. ඔව් අනිවාර්යයෙන්. ඉතින් මැරෙන්න මැරෙන්න නළුවම ඕනේ. වෙන කෙනෙක් මා වෙනුවෙන් මැරිලා හරියන්නේ නැහැ. මැරෙන හැටි එක එක පුද්ගලයා එක එක වෙලාව විදියට එක එක වයස විදියට එක එක තරාතිර විදියට මැරෙන මැරිලා මැරෙන හැටි නෙමෙයි මැරිලා පෙන්නන හැටියේ වෙනස්කම් තියෙනවා. ඉතින් මං වෙනස් විදියට මැරෙන්න හිතාගෙන හිටියේ කරත් වෙනකම්.
මං වෙන පෝස්ස එක වෙන විදිහක මේ කරත්තේ ලෝණගම මැරෙනකොට වෙන එකන්නේ. ඉතින් අර ළමයා හිතුවක්කාර විදිහට මගේ මුලහරිය මැරිලා ආවා මං ඒක කරන්නේ බෑ. මං ඉතින් ඒගොල්ලන්ගේ තත්ත්වය බලලා මං ඒ විදිහට මැරිලා හිටින්නේ හිටි පෙන්නුවා. මං ඒකෙන් කියන්න හදන්නේ ඒ අධ්‍යයනය තියෙන්න ඕනේ චරිතයක්. ඒ අධ්‍යයනයක ඉඳලා වේව කරන්න නම් අපි රඟපෑම පිළිබඳ රංගනය කියන්නේ මොකද්ද ඒව ගැන අවබෝධයකින් අධ්‍යයනයකින් ඉන්න ඕනේ කියන එක කියන්නයි මම හදන්නේ. ඒ මැරෙන මොහොතේ වුණත් නළුවාගේ වැඩක් තියෙනවා. නළුවා මැරෙන හැටිය වෙන කෙනෙක් ඒක පෙන්නලා ඒක කරන්න ගියාම ඒක මදිකමක් අඩුවක් ඒ චරිතයට ආලෝකයක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ එහෙම ලොකු අධ්‍යයනයක ඉන්න පොතෙන් විතරන්නේ වෙන විදිහකට ගත්ත. ඒ නිසා තමයි පන්තියක යම් යම් උදපදව කරතේ ස්ටැනිස්ලාවස් කියන්නේ අපි ගරු කරන්නේ තාම විද්‍යානුකූලව හරි විද්‍යානුකූලව කියන්නේ අකමැතිය විද්‍යාවක් කියලා හඳුන්වන්නේ නෑ රංගම. යා තමයි ගැඹුරෙන් අධ්‍යයනය කරලා ලෝකේ තාම ඉන්න ඊට පසු අධ්‍යයනය කරපු අයත් ඉන්නේ. ස්ටැනිස්ලාවස්කි මේ පවා පන්තිවල ඉගැන්ව තමන්ගේ ගෝලීට ඉගැන්වේ ඇඟක් ලොකුවට හදන්න මස් පිඩු ලොකු කරන්න අරහෙම නෙමේ. නැටුම් පොඩ්ඩක් ඉගැන්ව ඉතින් ඇඟ අතපාරි ගස්සන්න සමහර වෙලාට කකුල් ඇද නළු නිලේන ඇදාරින්න එක්සයිස් දුන්න ඔහොම තමයි කරේ. නළුවෙක් ඉතින් පොඩ්ඩක් ඉන්නෝ නිසා අද නම් ඉතින් අපි හැමෝම ජිම් එකට යනවනේ. ජිම් එකට නෝගිය ඔයා නළුවෙක්ටේ මම දැක්ක මං ඕප දූපත් කියන නෙවෙයි මට මතක් වෙන්නේ එක එක කෙනෙක්ගේ හස්බන් කෙනෙක් යන් නිතර රඟපාන්නේ රඟපාන්න පුළුවන් මම අපි හොඳට දන්නගේ හස්බන් එක ටෙලිනාට්‍යයට රඟපාන්න ආවා කලාතුරේ රඟපාන්න. ඉතින් අපි සියල්ලෝ මේ ඉස්සරහා ඩිරෙක්ට් ඉස්සරහත් එයාගේ වයිෆ් කියන අද දැනට ඔහොම ගියාක මං ඊට පස්සේ වැඩ ජිම් එකට එහෙම යවලා ගෙන්නම් ගන්න. ජිම් එකට යන එක තමයි ඇක්ටින් කියන්නේ. අනිත් එක ජිම් එකට ගිහිල්ලා ශරීර සෞඛ්‍ය හදාගන්න එක නරක නෑ. ෂේප් එක හදාගන්න එක නරක නෑ. හැඩරුව හදාගන්න එක නරක නෑ. හැබැයි ජිම් එක එක ඇක්ටිං නම් ඉගෙන ගන්න බෑ ජිම් එකදී. ඇක්ටිං වෙනත් විදිහක හදා ගන්න ඕනේ. දැන් ඔබතුමන් සඳහන් කරපු කාරණාවත් එක්ක මට මෙහෙම මේ ගැටලුවක් මතු වුණා. රංගන ශිල්පියෙක්ගේ දක්ෂතාවය මේ කොතරම් තිබුණත් කාර්මික ශිල්පීන් සහ සංස්කරණ ශිල්පීන් කරන්නා වූ යම් යම් කරුණු කාරණාත් එක්ක මේ දක්ෂතාවය ඉස්මතු වෙන අවස්ථා අඩු වෙන වෙලාවට එහෙම වෙනවා තමයි ඇත්තට. මේ එහෙම වෙන්න පුළුවන්. කැමරා ශිල්පියටත් පුළුවන් යම් කිසි මේ එකක් නළුවාගේ රංගනයට කරන්න. එඩිටින් වලදීත් ඒක කරන්න පුළුවන්. ඉතින් ඒකට නම් මේ අපට කරන්න දෙන්නේ ඒක මේ ඔබතුමන් සඳහන් කරන්නේ මේ රංගන ශිල්පීන් විතරක් නෙමෙයි සියලුම ශිල්පීන් කලාව පිළිබඳව පුළුල් අවබෝධයක් සහ අධ්‍යයනයක් කළ යුතුමයි. ඇත්තටම. දැන් මම රඟපාපු දැන් කිහිම එකක් තිනු දැන් නළුවා කියන කෙනා අදාළ විදිහට රඟපානවන ඒව කිසිසේත් එඩිට් වෙන්නේ නැහැ. ඒක කැමරමන් කෙනෙකුණත් එයාට මුකුත් කරන්න බැහැ. දැන් මට ඒ අත්දැකීම තියෙන ඒගොල්ලෝ සතුටු වෙනවනම් ඒක තව දියුණු කරන නිසා කොයි වෙලාවකත් ඒක මගේ මුලම අත්දැකීම තමයි චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය මම මුලින්ම රඟපාපු 80 ගණන් වල නිලිය මේ දූදරුවෝ කියලා ඒක වැඩි ප්‍රසිද්ධත්ව උනේ. ඒකෙන් තමයි මගේ ප්‍රථම රංගනයට මට ජනාධිපති සම්මානයකුත් ලැබුණා ආමි මහත්තයා කියලා. ඒ කැමරමන් හිටියේ දැන් මේරිලා. මම ඒගොල්ලෝ ශිල්පී කවුරුත් හඳුනන්නේ මාව වේදිකාවෙන් දැකලා තමයි ගත්තේ.
මගේ මුල දර්ශනය තියෙන්නේ මුලින්ම ඒ ෂූට් එකේදී තියෙන මගේ මගේ මම ආමිකේ රිටය වෙලා මේ රාජාංගනය ගිල්ල ගෝවිතන් කරගෙන දිග කනි සමාධීනවා ඉංග්‍රීසි කෑලි කතාගන්නවා එහෙම ඉන්න දරු පවුලක් කදාන සිරානි නුගෙර ශ්‍රියානි අමරසේන ශ්‍රීනාත් බස්නායක කියල මගේ පුතෙක් එයා මැරුණ අකාලේ ඔ තුන්දෙන මගේ දරුවෝ දැන් ශ්‍රීනාත් මගේ පුතා මේ රාජාංගනීල ඇලහැර යනු මැණික් ගරන් මේ ගෙදරින් මැණික් ගරන ඈත යනු අර කන්දිය දිගේ මමයි දූල දෙන්නයි බලාගෙන ඉන්නවා වචන මොකුත් නෑ ඉදාතම මුලින්ම සීන් එකේ ඩිරෙක්ටෝ හැම කෙනම් හම්බෙච්ච තම ඒට ඉස්සර කතා බස් කරගෙන දැන් මං බලා ඉන්න එක එක ෂූට් කරලා මේ කැමරමන් මෙහිම කඳුළුවක් කරගෙන කට් කරල නැගිට්ට ඉතින් ඊට පස්සේ මට දෙන්න ඕනේ සහයෝග ඉහැලිම දුන්න ඒ කියන්නේ හිම රඟපානකොට කිසි කෙනෙකුට මේම කපලයි කරන්න බෑ හිම හිපිත් තියෙන මිනිසුන්ට එහෙම කලාව එක සම්බන්ධ මිනිස්සුන්ට කලාව එක සම්බන්ධ ශිල්පීන්ට ඒ ශිල්පීන්ටත් ගෞරවයක් නළුවෙක්ගේ දැන් ඊට පස්සේ මට කැමරාව දීලා කැමරාවෙන් බලන්න දීලා ඌ ගන්නල එහෙම ලොකු ඊට පස්සේ ලොකු මිත්‍රකමකුත් හැදුවා ඉතින් පුළුවන්තර ඇදලා දෙනවා සීන්ස් කැමරමනුත් එකතුවර ඒ නිසා ඒ රඟපෑම ඒ සාර්ථකව කරනුන තැනදී සතුරු වෙනවා මිනිස්සු මුලින්ම දකින්නේ ඒගොල්ලන ඒ නිසා එහෙම කරන්න නළුවෙක්ගේ හැසිරීම් රඟපෑම මාහිතන කිසි කෙනෙකුට කපාදන්න බැරි අවබෝධයක් තියෙන දූන කලාව ගැන ඇත්තටම මට හම්බිලා තියෙන ටෙලිඩ්‍රාමල ඊට පස්සේ ෆිල්ම් වල මට හම්බවෙලා වැඩ කරන නෑ ඉතින් මේ ලොකු මේ කලාව ගැන මේ දේවල් ගැන ලොකු කැක්කුවක් ඇතිව මේ කප්පාටිස්ගේ බව මට හම්බෙච්චි තේ හදන ළමයි බව ඉතින් එහෙම මාර සායමෙන් එහෙම වැඩ කරන ඒගොලාතින් එහෙම කරුණවත් එහෙම වෙන්නේ හොඳයි අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට විරාමෙන් අනතුරුව තවත් බොහෝ දේ තිබෙනවා අපිට ඔබ වෙත ලබා දෙන්න. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගත්ත විරාමෙන් පස්සෙත් සූදානම් ආදරණීය තරුව මේ සතුරු හෝරාවේ දිගටම රැඳී ඉන්න. මේ හෙමසිරි ලියනගේ මහත්මයා මට මේ අහන්න හිතුනේ ඔබගෙන් දැන් ඔබ මේ නිරූපණය කරන හැම චරිතයක්ම වගේ ගැමි චරිත සහ මේ ප්‍රේක්ෂකයාගේ අර එදිනෙදා ජීවිතයට හරි සමීප අත්දැකීම් අරගෙනෙනවා. ඒක නිසාමයි මං හිතන්නේ මේ ඔබට සහ ඔබේ චරිතවලට මෙතරම් ප්‍රේක්ෂකයා ආදරය කරන්නේ. මොකද අපේ ජීවන අත්දැකීම් චරිතයක් තුළින් අපි දකිනකොට ඒ චරිත අපිට අමතක වෙන්නේ නැහැ. මේ සමාජය ගැන අධ්‍යයනය කිරීම සහ මේ ඒ සමාජය තුළින් උකහා ගන්නා දේවල් නළුවෙක්ට කොතරම් වැදගත් වෙනවද? ඌ ඇත්තටම නළුවෙකුට එක් මේ අත්දැකීම් තියෙන්නේ බෑ සමාජය තුළ චරිත පිළිබඳ. ඊට වඩා තව එකක් තියෙනවා මේ අත්දැකීම් තුළින් ගොඩනගා ගන්න පරිකල්පනය. සමහර වෙලාවට දැන් ගැමි හරි ඒ මනුස්සයා තුළින් හිම මනුස්සෙක් තුළින් නොදකින්න පුළුවන් ලක්ෂණත් චරිතයකින් මවන්න පුළුවන්. ඒක පරිකල්පනයත් එක්ක එන එක වෙන කාල්පනිකව. ඒක ජීවිතයට බද්ධ වෙන්නේ රඟපාන විධික්‍රමය එක්කයි. දැන් මට එක්තරා වයස එක්තරා චරිතයක් දුන්නා මං ඒ තුළ කොහොමද මිනිස්සු තුළ නොදකින්න බැරි ගුණාංගත් මවන්න පුළුවන්. ඒක මිනිසුන්ට ඒත්තු යන්න පුළුවන්. මොකද හැමතිස්සෙම හැබෑව නෙමෙයි අපි රඟපාන්නේ. නිර්මාණාත්මක
චරිතයක්. එතකොට ඒ තුළ තියෙන්න පුල සෑම මිනිසා තුළ මිනිස්සු තුළ නැති ගුණාංග කොහෙවත් හොයන්න බෑ. එදිනෙදා දකින්න බැරි ගුණාංගත් තියෙන්න පුළුවන්. ඒක රඟපෑම සහ මේ පරිකල්පනය උඩ ඇතිවෙන කතන්දරය. ඒකයි දැන් දැන් ස්ටැනිස්ලාවස්කි මේ මැජික් ඉෆ් එකක් ගැන කිව්ව. මේ මැජිකලි ඉෆ් එකට මම දන්නේ මම ඉප්සය කියලා කියන්නේ ඉෆ් කියන මේ සේනම් කියන එක මැජිකල් එකක්. ඒක තමයි පරිකල්පනේ නළුවාගේ මේ සිද්ධි අවස්ථාවට ගියාම මේ චරිත මෙහෙමනම් මෙසේ වෙන්නේ කෙසේ මෙසේ විය නොහැකිද මෙසේ වෙන්න ඕන නේද. ඉතින් එහෙම ඒ නළුවෙකුට ඒ පරිකල්පනීය දේ හුඟක් ඕනේට දැන් දැන් මම ගැමි චරිතයේ වගේ වයස ඔහොම ඒවා ගොඩක් තමයි මට ලැබුණේ. මා හිතන්නේ නාට්‍ය අධ්‍යක්ෂවරු තත් ලේසින්නේ මාව දැකලා තියෙන විදිහකන් දුන්නාම සමහර වෙලාවට මම කරන්න මාදිලියේ ඒවා සමහරුන්ට කරන්නත් බෑ. වයසට ගිහිල්ලා ගැමියා වුණාම බොරු වගේත් පේන සමහරු. බොරු ගැමියේ බොරු වයසක මිනිහේ. ඉතින් මට මාව දැන් මගේ වයසත් එක්ක ඉතින් අසාධාරණේ මාව තෝරන්නේ මම ඉස්සර අයිනෝදලෝ එහෙම කරේ වැනි චරිතත් මට කරන්න ඕන. මං අඹ යාළුවෝ කරන ගමන්ම තමයි අයිනෝදලෝ. ඉතින් මට ගැළපෙනවා නම් මගේ වයසට මගේ රුවට රුව කියන්නේ මගේ පෙනුමට ගැළපෙන වෙනත් විදිහේ චරිතයක් වුණත් මට මේ කිරීමේ පුළුවන්කම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි බොහෝ වෙලාවට දැන් තෝරන්නේ වගේම ඉතින් වගේ චරිත කරද්දිත් මං ටික කාල්පනික පැතිවලටත් ගිහිල්ලා දේවල් හොයාගන්න. ඒක ඉතින් හැම දැන් මම ගත්තාම මම ගමක උපන්න මිනිහෙක් තමයි. මේ ගමේ කාලයක් ඉඳලා ඊට පස්සේ නාගරික පැත්ති වලට ගිහිල්ලා පොඩි ලාංසි ගතිත් මගේ තියෙනවානේ. මිටියේම දමල කාලා අතෙන්ට යන්න පුළුවන්. හැමතිස්සෙම ගම දියා ගැමියේ කොහොමද මෙහෙම හිතන්නේ නේ. මට කාල්පනිකව හදන්න පුළුවන් එකම චරිතය වුණත් වෙනස් විදියට ප්‍රේක්ෂකයට ලබා දෙන්න හැකියාව. ඔව් කාල්පනිකව චරිතයක් හදතයිනේ. අර අත්දැකීම් අස්සේ අපි ජීවිත අත්දැකීම් විතරක් නෙමෙයි කියෝන ඒවැනුත් අපි හොයාගන්නවනේ. ඒක ඒ නිසයි දිනාලුවෙකුට කියෝන එක සමාජ අත්දැකීම කියෝන එක චිත්‍රපටි බලන එක මේ හැම තුළින්ම තමන්ගේ පරිකල්පනය හදා ගැනීමේ වැදගත්කම තියෙනවා. ඒ හිතන්න පුළුවන් විදිහකින් ඒක සාධාරණ මිනිසාට පිළිගත හැකි ප්‍රේක්ෂකයාට පිළිගන්න පුළුවන් විදිහේ සිතුම් පැතුම් වෙන්න ඕන. නිකම් වෙන අනම්මන බහුභූත නිර්මාණය කළත් බැහැ. ඉතින් අර නිර්මාණාත්මකම කියන්නේ ඒක තමයි පරිකල්පනීය ශක්තිය. ඒක මගේ සිරුර භාවිතා කරලා මම කොහොමද ප්‍රක්ෂේපණය කරන්නේ ප්‍රේක්ෂකයන්ට. ඔබ මේ ඔය කියන කාරණාවත් එක්ක අපි දකිනවා වර්තමානයේ හේමසිරි මහත්මයා මේ වර්තමාන රංගන ශිල්පීන් ශිල්පිනියන් අනාගත පරපුරට මේ ශිල්පීන්ගේ වටිනාකම අනාගත කලා ලොවක් තැනීමේ වගකීම මේ හරියට තේරුම් අරගෙන නැද්දෝ කියන සැකේ මතු වෙනවා. මොකද මේ චරිත ගත්තෝතින් පෙම්වතාගේ චරිතය වුණත් ඒකාකාරී බවක් දකිනවා අපි. සහ මේ රුව දකින්නේ නැතුව හඬ විතරක් අපි අහගෙන හිටියෝතින් හරිම ඒකාකාරී සහ මේ දෙබස් හැසිරීමේ වෙනසක් දැනෙන්නේ නැහැ. මොකද මේකට හේතුව? දැන් එකක් නළුවාටත් ගැලවෙන්නේ බෑ. දැන් මේ සම්ප්‍රදාය කැගිලා තියෙනවා. ඇත්තට ඌ කිව්වාගේ දැන් මේ බලන්න උන්නේ නාට්‍ය අහන්න තමයි දැන් නාට්‍ය හැදෙන්නේ. ඒ නිසා දෙබස් වගේක් තියෙනවා. පොඩි ෆ්‍රේම් එකක හිතගෙන දෙන්නේ කතා වෙන තුන් දෙනෙක් කතා වෙන ඒ ඩයලොග් කියනවා. තව දෙන්නෙක් කියනවා. එහෙම නෑදලා තින්නේ මේ
ආර්ථිකයත් කියන්නේ මේ චැනල්ස් වලට ඒකනේ කියන්නේ අඩුවෙන්ම ඉල්ලන්නේ මිල. ඉතින් දවසට සීන්ස් 20ක් 30ක් විතර කරන්න ඕනේ. ඉතින් සමහර ඒ අය කියන අද මචං 20ක් ඊයේ 25ක් මචං. එහෙම කියන්නේ ලොකු දෙයක් විදිහට. ඉතින් එහෙම කරන්න ගියාම දකින චරිත නෙවෙයි අහන්න චරිත තමයි තියෙන්නේ. ඒකේ රඟපෑමක් නැහැ. ඒක මේ සීන්ස් වලට යන්නේ නැහැ. ඒ කැමරා කෝණ වලට යන්නේ නැහැ. මෙහෙම ඒ දෙන්න සුකරේ ඩයලොග් ගන්නයි රූපේ ගන්නයි නෙවෙයි. තිරෝප්පි විතරයි වනේ රඟපාන්න බැහැ. වෙන සීන් එකක් කරනවා ලොකු. මේ ඒකේ ලොකු වැඩ ගොඩක් තියෙනවා. කැමරමන්ට තියෙනවා, ලයිටින් කරනවා, සවුන්ඩ් ඩිරෙක්ටර් තියෙනවා, නළුවට තියෙනවා. දැන් එහෙම වැඩ ගොඩක් නැහනේ. එහෙම කරන්න ගිහිල්ලා 20ක් මම සුලඟේලු පිලිස අපි චිත්‍රපටය කරනකොට ඒ එක සීන් එකක් විනාඩි 7ක් විතර අර පටි රවුමක්ම ඉවර වෙන සීන් එකට නුනවති විනාඩි 7ක් කියන්නේ ලොකු විනාඩි 7 යට. ඉතින් ඒක කරන්න අපි කරේ එක සීන් එකයි දවසට. අද ඒ සීන් එක රිහර්ස් කරමු. කැමරා එක දාලා, ශිල්පියෝ දාලා, ආටිස්ට්ව දාලා, සවුන්ඩ් ආටිස්ට් සවුන්ඩ් ටෙක්නිෂියන්ස්ව දාලා එහෙම රිහර්සල් එක මුළු දවසෙම කරා. පස්සේද ඒ රිහර්සල් එක ෂූට් කරා. ඉතින් බලන්න එක සීන් එක විනාඩි 7-8ක නළු නිලියොත් එක කැමරමන් ලයිටිං සවුන්ඩ්ස් ඔක්කොම එක් දවසක් තිස්සේ රියස් කරලා පස්සදාට ලෑසි. ඉතින් එහෙම තමයි. ඉතින් එහෙම කළ යුතු මේ කලාවක් ටෙලිනාට්‍යෝට ගියත් එහෙමයි. දැන් ඊයේ පෙරේදා අපි කරපු ටෙලිනාට්‍යයේ සීන් එකයි දෙකයි දවසකට කරන්න ලොකු සීන්ස් මේ එච්චර 20කට 30කට යන්නේ නැහැ. ඉතින් වියදම් වැඩි කාලය යනවා. මේ මේ කලාවට වියදම් වැඩි තමයි. කලාවට කාලයක් යනවා. ඉතින් ඒකට ඒකට කවුද කියන්නේ කොහොමද කරන්නේ මොකද්ද මට තේරුම් ඒ කරනවා නම් එහෙම කරන්න. එතකොට තමයි නළුව බිහිවේ. එතකොට තමයි හොඳ කැමරමෙන්ලා බිහිවේ. එතකොට තමයි හොඳ ලයිටි ඩිරෙක්ටර්ස් බිහිවේ. එතකොට තමයි හොඳ හොඳ ඩිරෙක්ටර්ස්. දැන් මෙහෙම ෂොට් ගන්න කෙනාට මේ ට්‍රැක් එකක් දාලා ආටිස් මූවමෙන්ට්ස් දාලා ලයිට් ටයිප් කරලා ගන්න කිව්වම හිර වෙනවනේ. එක්කො මෙහෙ යනකොට අර ලයිට් එක ආව වෙනවා, නැත්නම් මෙතන කරුවලයි මෙතන ගියාම ඔහොම ප්‍රශ්න ගොඩක්. මේ හැම එකම දියුණු වෙන්න අර ඒකට අදාළ විදියට මේ ක්‍රියාව කරන්න ඕනේ. නිකන් ස්ටුඩියෝ එක වගේ මේ ෂොට් ගන්න වැඩ නෙවෙයි. උන්න කැමරමන්ට මේක ඕන් එකේ තියලා සිගරට් එකක් එහෙම බීලා තැයි මේගොල්ලෝ ඩයලොග් කියවනේ. එහෙම යන්නේ නෑනේ. ඉතින් දැන් ඒක තමයි නළුව බිහින්නේ. දැන් මම සමහර තැන්වල දැකලා තියෙනවා මං මෙහෙම දැන් මේ මූමන්ට් එක අරගෙන මේ ඩයලොග් එක කියන්න මං ෆිල්ම් එකකම දැකලා තියෙනවා. මේ පල්ල පුරුදු නළුව මේ පල්ල පුරුදු අය ගාක්කල් වැඩ කරලා තියෙනවා. මං 3-4 ටේක්ස් වලට ගියා. මූමන්ට් එක ගත්තාම ඩයලොග් එක මත වෙන්නේ. ඩයලොග් එක කිව්වම මූමන්ට් එක මත. නළු පුරුදු වෙන්නේ නැහැ දැන්. මං හිතන්නේ චරිතය පිළිබඳව මේ පෙර අධ්‍යයනයක් සූදානමක්. චරිතයකුත් නෙවෙයි. එහෙම වැඩ කරන්න පුරුදු දැන්. දැන් ඔය කාරණාවට මේ රංගන ශිල්පියාටම චෝදනාව එල්ල කරන්න බෑ. වර්තමානයේ බොහෝ දෙනා මේ කියන දෙයක් තමයි අපිට පිටපතක් ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට ෆෝන් එකෙන් කියනවා, එහෙමත් නැත්නම් අතින් ලියලා දෙනවා. මෙන්න මේ කාරණාත් ඒකට බලපානවා නේද? ඒකත් එකක්. ඒක එක පැත්තක එකක්. මම කියන්නේ මෙහෙමයි. දැන් මේ ඩයලොග් එකක් කියලා මූමන්ට් එකක් ගන්න යන එක ඒ දැන් හම්බුණා. මේ අපි කියමු දැන් මම කඩේට ගිහිල්ලා සිගරට් එකක් අරගෙන ඉන්න කියලා මේ මූමන්ට් එක අරගෙන ගිහිල්ලා කියන්නේ ලොකු දෙයක් නෙවෙයිනේ. ඉතින් ඕක
ඒ නළුවන්ගේ තියෙන අඩුපාඩු තමයි මේ කලබල වෙනවා, හදිස්සි වෙනවා, රිලැක්ස් නැහැ. මෙහෙම වැඩ කරලා පුරුදු නැහැ. පොඩි ඩයලොග් එකක් කියලා මූමෙන්ට් එක ගන්න ලොකු වැඩ නෙවෙයි. කලබල වෙනවා, හදිස්සි වෙනවා, මේ ඒකට කිය ස්ටේජ් ෆ්‍රයිට් එක හැදෙනවා. අර ඒ කූලේ කුච්චර හුරුපුරුදු ගන්න තිබුණේ එතෙන්ට වැටෙන අර මේ මේක ඉඳලා හැපිලා දඟලලා පුරුදු කරගන්න. ඒතර බොහොම සුරක්ෂිත ඉඳගෙන මන්ට ඩයලොග් එක නම් කියතේ පොඩ්ඩක් හෙල්ලුනොත් නේද. ඉතින් ඊම නළුවත් ගෙත් වගේ කියු නළුව ඒක පුරුදු වෙන්න ඕනේ. ඒකටම වැඩ කරන්න කියලා කියන්නේ හුඟක් වැඩ කරලා එහෙම අපි කරපු වැඩ ගෙදර ගිහලා ආවර්ජනය කරන්නත් ඕනේ. හිතා බලන්න ඕනේ. දැන් අපිට බොහෝ වෙලාට හිතෙන දුක හිතෙන සමාරය කරලා මේ කරන්න බැරි වුණා නේද කියලා. ඉතින් එහෙම ආවර්ජනය කරතින්නේ එහෙම මේ දැන් නම් පිටපත දෙන්නේ නැහැ තමයි ටෙලිෆෝන් එකෙනුත් කියනවා. ඉතින් ඩයලොග් ඒක තමයි මං කියන්නේ. දැන් රේඩියෝ එක වගේ වෙලා ටෙලිවිෂන් එක කුසියරු මේ මොනවාරි වැඩ කරගා මේක ඇහුවම කතාව දන්නවනේ. නමුත් අපිට මතකයි මේ අතීතයේ ගුවන් විදුලියෙන් අපි අහපු හඬවල් පවා ඒ හැඟීම අපිට ආවේනිකව චිත්‍රූප අපි මව ගන්නවා. ඔව් ඒක ඒ කලාව තුළ හිටියා එහෙම දැනුත් ඉන්නවා. ඉතින් එතකොට රූපේ සහ හඬ දෙකම ඇහෙනකොට අපිට කොතරම් ආශාවදයක් දැනෙන්න ඕනේ නේද නේද? දැන් ඔව් එහෙම නේ. දැන් ඉස්සර ගුවන් විදුලි මාධ්‍යයෙන් කරන්නේම හඬත් එක්ක රූපයක් මවනු ඇතුලේ. දැන් ඔය මම පැලැසීම චරිත මවාගන්නේ සමහර වෙලාවට එකම ශිල්පියා චරිත දෙක තුන කරන අවස්ථාවක් ඒ කලාව තුළ ඒක කරා. දැන් ටෙලිඩ්‍රාම වල මේ සීන්ස් නෑනේ, රඟපෑම් නෑනේ, ඇවිදින්නේ නෑනේ, හිට මෙහෙට යන්නේ, මිනිස් සම්බන්ධතා නෑනේ, ඒවා පෙන්නන්නේ නෑ. දෙන්නෙක් කතා කරන්නේ නැත්තම් තුන් දෙනෙක් කතා කරන්නේ. ඉතින් ඒක බලන්න ඕනේ නෑනේ ඇහුවම ඇතිනේ. අනිවාර්යයෙන්. ඔව් අපි ඉස්සර දැන් දෘශ්‍ය කලාව කියලා නේ කියන්නේ ටෙලිවිෂන් කලාව, චිත්‍රපටි එක දකින්න හදන්නේ මේක. දැන් අපිට හොඳ චිත්‍රපටියක් වචන කොච්චර ඇහුණත් වැඩන්නේ ඒක දකින්න නැතුව. ඒ වචන අස්සේ තව වැඩ ගොඩක් මිනිස්සුන්ගේ කෙරෙනවා. පරිසරයක් තියෙනවා. ඒව එක මේක සම්බන්ධතා පවත්වන්නේ කොහොමද කියලා. ඒව ඔක්කොම දැන් මේ චිත්‍රපටිය දෙපස්ස ඇහුවට වැඩන්නේ. ඉතින් එහෙම කෙරෙන්නේ දැන් ටෙලිනාට්‍යන චිත්‍රපටි එහෙම නොකරන්නේ වතින මෙහෙ මේක ජීවිතයක් නේ අපි පෙන්නන්නේ මේ රූපරාමුල. ඉතින් ජීවිතේ මේ හිටගෙන දෙබස් කියන එක විතරක් නෙවෙයි නේ. ඉතින් ඒවත් නෑ එහෙම එහෙම දර්ශන නෑ එහෙම නිර්මාණ නෑ එහෙම ක්‍රියේෂන්ස් නෑ. දෙබස් ටිකක් කියන්නේ අද ටෙලිෆෝන් එකේ කිව්වත් ඇති. දැන් ඔබතුමා මේ රංගනයෙන් දායකත්වය දැක්වූ චරිතවල අපිට මේ බොහෝ විට පෙනෙන ලක්ෂණයක් තමයි දෙබස් වලට වඩා ඔබතුමා නිහඬව මේ කරනේ ප්‍රකාශනයන්, හැඟීම් ප්‍රකාශනයන් තුළ බොහෝ දේවල් වචනයෙන් කියනවට වඩා දේවල් ප්‍රේක්ෂකයාට දැනෙනවා. ගැමි චරිතයක් වුණත් ගැමියාගේ තියෙන මේ දුක්බර ඒ ගැමිකම මේ වචනවලින් කියන්න බැරි බොහෝ දේවල් නළුවා. දෙබස් පස්සේ යන්නේ නැහැ මම. අවසානි මූර්ති තමයි දෙබස්. දැන් මට ස්ක්‍රිප්ට් එක ගෙදර තියෙනවා. මං දෙබස් එක්ක ස්ක්‍රිප්ට් එක බලන මං වෙන්නේ ටිකක් හදාන්න මිස ආයි දෙබස් බල දඟලන්නේ නැහැ. ඒ සීන් එකට ආපුවම සීන් එකට අවශ්‍ය දෙබස් ටික මං අරන් යනවා. ඒක මට ඉබේ එනවර චරිතය තුල ඉන්නවර. ඉතින් රඟපානුවේ කියන්නේ එක දෙබස් කියන්නේ මං සෙට් එකට යන්නේ නැහැ. මං කැමරා ඉස්සරහට යන්නේ දෙබස් කියවෙනවා. මේ මිනිහාට කියවෙනවා ඉබේ. කියවෙන්න ඕනේ නේ චරිතය තුළ ඉන්නවන. ඒකට කටපාඩම් කරන දෙබස් කියන්නේ නැහැ ඇත්තටම. එහෙම කීමේ
විදියන්න ඒක රඟපෑමනේ. ඉතින් බස් නිකන් ඉන්න ඕනේ. මම ඒ තැන ඉන්නවනම්. එතන මං වැඩ කරපු වැඩවල රචකයෝ හරියට තැනට අදා දෙබසුත් ලියනවා තමයි. දැන් සමහර දෙබස් අපි කතාබස් කරා ඩිරෙක්ට් එක රයිට් එක අපිත් හදාගන්න. එක වේලස්සෙන් කතා කරලා හදාගන්න ඕනේ මේක තව හොඳයි නේද කියලා. ඉතින් එහෙම වැඩක් තියෙන දැන් මං හිටයි ඉඳගෙන චිත්‍රපටේ දැන් දවස් දෙක තුනක් අපේ ගෙදර ඇවිල්ලා අපි රචකයා ඩිරෙක්ට අපි කතා කරලා අදහස් එහෙම එහෙම හිමිහිමි යන වැඩක් තියෙනවනේ. ඉතින් ඒ පූර්ව වැඩ නෑනේ හුඟක් කියන්නේ. කතාවක් ලියාගෙන පින්තූර වගේක් ගන්න යනවා. අපි යන්නේ පින්තූර ගන්න නෙවෙයි චිත්‍රපටයකම. මේ මේ ලෝකය හදන්න මේ මේ කතාවේ තියෙන ලෝකය මිනිස්සු සහිත මේ වටපිටා සහිත ලෝකය හදලා රටට පෙන්වන්න ප්‍රේක්ෂකීන්ට පෙන්වන්න තමයි අපි යන්නේ. ඒකට කැමරමන් ඕනේ තමයි. අපි යන්නේ වැඩේට නෙවෙයි. ඒකනේ පරිසරයක් හොයන්නේ කියලා බොහොම අමාරුයි. පස්සේ පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය කරගන්නේ. ඊට පස්සේ පරිසරයේ මිනිසු ගිහිල්ලා දාන්නේ ඒකට අවශ්‍ය ඇඳුම් හදන්නේ මේ මේ චිත්‍රපටයක ටෙලි නාට්‍යයක ටෙලි නාට්‍ය මේ මේක කලාව නෙවෙයි කියලා හිතනවානේ. එහෙම අය තමයි හුඟක් කොහොම කරන්නේ. මේ තුලත් කලාවක් හදන්න පුළුවන් හදනවනම් මට මත දැන් හදක වෙලාරීම ටෙලි නාට්‍ය කරපු කාලේ විඳ විදිහේවනේ කරන්නේ. දැන් ඔබ මේ වේදිකාවෙන් ගමන් මඟ ආරම්භ කරපු ශිල්පියෙක් විදිහට මේ කාරණාව අහන්නම හිතුණා මට. දැන් වේදිකාව හරි බොහොම නිදහස් මාධ්‍යයක්. අතපය හසුරුවමින් මේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. වර්තමාන ටෙලි නාට්‍ය කලාව තුළ අපි දකිනවා මේ ගොඩක් නවක පරපුර මේ සමීප දර්ශනවලට හරි කැමැත්තක් දක්වනවා. තමන්ගේ රුව ළඟින්ම ප්‍රේක්ෂකයාට තිබෙනවා නම් ඒ ක්ලෝස් අප් වලට හරි කැමති. ඔබතුමන් මේක කොහොමද දකින්නේ සහ වැඩිපුරම මේ රංගන ශිල්පියෙක්ට තමන්ගේ හැකියාව පෙන්වන්න පුළුවන් ක්ලෝස් අප් වලද වයිට් එකේද? මේමයි. ඔය දැන් ඕක ක්ලෝස් අප් ඉන්නනේ වෙන හේතුවකට. ඒ ක්ලෝස් අප් ඒක මේ මේ රංගපාන තියෙනුම නෙමෙයි බලෙන් ප්‍රේක්ෂකයාට යන්නේ. මට අඟදිත් එහෙම කතාවක් අරින් තියලා රචුන දැන් නළුවා ඩිරෙක්ට් එක කතා කරලා මෙතෙන්ට ක්ලෝස් අප් එක මෙතෙන් ක්ලෝස් අප් එක යෝජනා කර ඩිරෙක්ටර් කේන්තිල එකත් ඇවිල්ලා කිව්වා කුණුහරපත් කිව්වා. දැන් මෙහෙමයිනේ අයියේ මෙහෙමනේ. ඒක මගේ වැඩනේ ක්ලෝස් අප්. දැන් ක්ලෝස් අප් එකකට යනවාද මේ ටෙලිග්‍රාමයක චිත්‍රපටයක කොතන ක්ලෝස් අප් එක කාගේද කියලා තීරණය කරන ඩිරෙක්ටර්. ඒක හිතන්නේ නළුවාට. මම කවදාවත් අහලා නෑ මම මේ ෂොට් එකේ කොතනද ඉන්නේ. මම මිඩ් එකේ නේද වයින් ඩේද ක්ලෝසප් මට තියෙන රඟපාන්නේ. දැන් හදිස්සිය කියන දැන් ස්ට්‍රීම් වගේ ක්ලෝසප් එකේ ඉන්නන අයියේ මේ වැඩි වෙන්න හොඳ නෑ මෙහෙම ෆ්‍රේම් එකේ ඉන්නේ කියලා එහෙම යෝජනාවක් ගේනවා හදිස්සිය. ඒ කියන්නේ පික්චර් එකට හානි වෙන නිසා නිසා මගේ කවදාවත් මම අහන්නේ මට ක්ලෝස් අප් දෙනවද මේකේ ක්ලෝස් අප් එකේද මේකේ. මට සමහර වෙලාවට අපේ ටූ ෂොට් එක දෙන්නේ මං වයිට් එකේ දෙන්නේ කියලා අහගන්න දැනගන්නේ. අපි රඟපෑමේදි එකම රඟපෑමක් දැන් මම දැක්ක පත්‍රයේත් අපේ ප්‍රසිද්ධ නළුවෝ අනේම කියලා තියෙනවා මල්ලි මේ වෙන රඟපාන්න ගියම තියෙනවනේ මේ වයිඩ් එකේ මිඩ් එකේ ක්ලෝස් එකේ. එතකොට වයිඩ් එකේ මේව රඟපාන්න ඕනේ මිඩ් එකේ මේ වගේ ක්ලෝස් එකේ මේ වගේ. එහෙම රඟපෑම නෑ. මම දන්නේ කොහොමද ලෙන්ස් එක මට මං අහන්න ඕනේද ලෙන්ස් එක මං ෂොට් එක අහන්න ඕනේද මට චරිත රඟපාන්න තියෙන එක යා මිඩ් එක ගනි නැත්නම් ලොන් ෂොට් එක ගනි. මට රඟපෑම් තුනක් නෑ නේ එක චරිතයකට. මේ ඉතින් මගේ රඟපෑම මම කරන්නේ. ඒ වෙන අයගේ වැඩක් ක්ලෝස් අප් මම ක්ලෝස් අප් 100ක් දුන්නත් වැඩන්නේ හරියට චරිත කරන්නේ.
නැත්නම් කුරහක් වගේ මූණක් පෙන්වන්න පුළුවන්. ක්ලෝසප් දෙනවා කියන්නේ මූණ ලොකු කරලා පෙන්වන්නේ. රඟපෑම කියන්නේ මූණ විතර නෙමෙයි මුළු සිරුරම රඟපානේ කියන්නේ. ඒ අපි මේ 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 වෙන මතයක ඉන්නේ. රඟපෑම කියන්නේ මුළු සිරුරම ඕනේ මේ මූණ රඟප මූණෙන් රඟපාන කතකලි නැට්ටු අර ඇස් අම්බරලා කට මේවා කරලා එහෙම රඟපෑම නැහැ. චරිතයක් රඟපාන ඇඟම ඕනේ. ඒක ස්ටැනිසෝස්කි අවසාන කාලේ ෆිසිකල් ඇක්ෂන් කියලා හඳුන්වා දුන්නේ වෙන එක අපි ශරීරයේ මැක් කරනවා. මේ ඇඟිලි අතපය ඔක්කොම අපි ඉතින් වෙන අදහසක ඉන්න නිසානේ තමයි මේ අපි මූණෝ ෆේෂල් එහෙම දාන්නේ. වෙන ඇඟක් නෑ මූණ විතරයි මේක වෙස් මූණ. මේ එහෙමන මුළු ඇඟටම සක්කාරය දෙනවා. අපි අපිට මූණ තමයි වැදගත් ඔක්කොම වහකට මූණේ දෙන්නේ. ඒක ෆේෂල් ගියාට කවන්නේ ඒක කරන කට්ටිය. ඔහු කියන්නේ නළුවා මූණ නෙමෙයි නළුවා ඇඟෙම රඟපාන්න ඕනේ. ඒ නිසා ක්ලෝස් අප් ද මොනවද අපිට ප්‍රශ්නයක් නැහැ. හොඳයි මේ දවස්වල මේ තිරගත වෙන චිත්‍රපටයක ඔබ සහ ඔබගේ ආදරණීය පුත් සෞම්‍ය ලියනගේ මහත්මයාත් රංගනයෙන් දායකත්වය දක්වනවා. මේ මං හිතන්නේ මේ ඔබ තරම්ම මේ දැවැන්ත විදියට මේ රංගනයේ නිරත වෙන සහ අනාගත පරපුරක් තනන මේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් බවට පත්වලා තියෙන ඔබගේ පුත් සෞම්‍ය ලියනගේ අපිට එතුමාවත් අමතක කරන්න බෑ. මේ චරිත දෙක ඔබ ගොඩනගා ගන්නේ කොහොමද කියලා අපි කෙටියෙන් සඳහන් කරමු. අවසාන විනාඩි කිහිපේ තමයි ගත කරන්නේ. වර්තමාන චිත්‍රපටයේ මේ දවස්වල තිරගත වෙන චිත්‍රපටය මට තිබුණේ අර සීයා කෙනෙක්ගේ චරිතයක් නීති නෙතලි නානායකාරක මේ අර ළමයින්ගේ සීය ගමී එහෙම මේ ලොකු වට විශාල විදිහට ලොකු නිර්මාණාත්මක විදියට කරන්න තිබිච්ච චරිතයක් නෙමෙයි සාමාන්‍ය චිත්‍රපටයක තියෙන චරිතය විදියට ඉතින් හැබැයි අධ්‍යක්ෂවරයා කැමති වුණා දැන් මේ ගමේ ඉන්න යුවලක් ඉදිරි තමයි සෞම්‍ය මේ දෙන්නගේ ඒවා ඉතින් මා හිතන්නේ මිනිස්සුට පිළිගත හැකි මිනිස්සුන්ට විශ්වාස කළ හැකි සීයා කෙනෙක් විදිහට මම රඟ පෑවේ. ඒක ඉතින් අර ලොකු ගැඹුරට එකක් නෙවෙයි. ඉතින් මං සෞම්‍ය ගැන කියපු නිසා කියන්නේ ඉතින් මම සෞම්‍යගෙන් උතුගක් දෙ දැන් මම ඉගෙන ගන්න. මොකද සෞම්‍ය මට වඩා පොත්පත් කියලා යා ආචාර උපාධියකුත් කරලා ඒ පැත්ත තමයි PhD එක කරලා තියෙන්නේ. ඉතින් මම යාගෙන් උත්සාහ ගන්නවා. අහගෙන ඉතින් අපි සහයෝගයෙන් එහෙම කරන ඉතින් සෞම්‍යට දැන් වැඩි ඉඩ කඩක් නැහැ වැඩවලට යන්න ජොබ් රස්සාවත් එක්ක. ඒ වුණත් ඉතින් බොහෝ පසු කාලේ හුඟක් පොත්පත් ඉතින් මං දැන් වැඩි ඇවිදින්නේ අර එහෙම නෑනේ දේවල් ඔය හොය ඉතින් පොත්පත් එහෙම ගෙනල්ලා දෙන්නේ යා තමයි ඉතින් අපි කියවනවා කතා කරන ඉතින් අපි ගෙදර හිටියේ තාත්තා පුතා වුණාට අපිට මේ ප්‍රසිද්ධි වුණේ අපි මේ කලාව සාහිත්‍ය වගේ තමයි කතා බස් කරේ ඉතින් අනිවාර්යෙන් පීඑක්ට මේ තමන්ගේ පුතාගේ සාර්ථකත්වයේ තරම් වටිනා දෙයක් තවත් තියෙනවද නේද? ඒ අතින් ඔබතුමන් ඉතාමත් වාසනාවන්ත පීඑක් තවත් කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා නමුත් අපිට කාල වේලාව හරස් වෙනවා ඒක නිසා වැඩසටහන නිමාවටපත් කරගන්නට වෙලාව ඔන්නෑ එළඹිලා තියෙන්නේ. ඔබතුමන්ට ඉතාමත්ම ස්තුතියි. අද බොහෝ දේවල් වටිනා කියන දේවල් අපි සාකච්ඡා කරා කියලා මම විශ්වාස කරනවා. මොකද මේ කලාව අභාවයට යන කාලවකවානුවක ඔබ වැනි ජේෂ්ඨින්ගේ මේ උපදෙස් අනුශාසනා වර්තමාන පරපුරට ඉතාමත් වැදගත්. මොකද මේ මේ කරුණු කාරණා තමන්ගේ ජීවිතයට ලං කරගන්න එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා නම් ඔවුන්ට මේ අපි ඉතාමත් ගරු කරනවා සහ ඔවුන් කලාවේ දිගු ගමනක් යාවි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමන්ට බොහොම ස්තුතියි අයබන් කියලා සමුදෙනවා. හෙට දිනේදීත් ආදරණීය හෝරාවකින් ඔබ මුණ ගැහිමේ බලාපොරොත්තු ඔබට ලබා දෙමින් අදට සමුගන්නවා අපි ආදරණීය තරුවෙන්.